දැන් අද සවෙන් සිල්ල මැතුමා පත්කිරීම පිළිබඳව ඇමරිකන් ආණ්ඩුවේ නැත්නම් ඇමරිකන් තානාපතිතුමිය නිවේදනයක් නිකුත් කළා තියෙනවා. මම කියන්න කැමති 2009 ඒ මෙහෙයුම කරනකොට LDT සංවිධානයෙන් ලක්ෂ දෙකහමාරක විතර ජනතාවක් පිටිපස්සට ඇදගෙන ගියා. ඒ කියන්නේ ඔවුන් ප්‍රාණ අපකරුවන් විදියට පිටිපස්සට ඇදගෙන ගියා. අරංගිල කලපුවක් අස්සේ හිර කරගෙන ඔවුන් මූදරත් කලපුවත් අතර තියාගෙන ප්‍රාණ අපකරුවන් විදියට තියාගත්තා. මේ ලෝකෙ තිබිච්ච දැවැන්තම මෙහෙයුම තමයි එදා කරේ මේ 58 වෙනි සේනාංකය. ලංකා ලෝකේ 250,000 ජනතාවක් සස්වාදීන්ගේ මුදා ගන්න මානුෂීය සටනක් තමයි එතන කරේ. එතකොට මේ මානුෂීය සටනට සටනේ 120,000 විතර පිරිසක් බේරගත්තේ ශවෙන් සිල්ල මැතු. එතකොට මේ බේරගත්ත මෙහෙයුමේ ඒ 120,000 විතර ජනතාවගෙන් අහන්න පුළුවන් නම් ඇහුවා ඇකි ශවෙන් සිල්ල මහත්තයා තුවක්කුවක් කරන් උන්ට වෙඩි තිබ්බද කියලා. දැන් මේවනේ කියන්නේ මේ මොනවද මානව හිමිකම් උල්ලංඝනය වුණයි කියලා. එහෙම චෝදනා තියෙනවා. දැන් චෝදනා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් යස්මින් සූගා කියන මහත්මිය දරුස්මාන් වාර්තාවේ ගෙනාපු යෝජනා මේ වැඩපිළිලක් එක තමයි මේ ලංකාවේ හමුදාපටින් එලිම ගෙනල්ලා ජිනීවා මානවිකම් කමිටුව ඉදිරියට ගෙනල්ලා නැත්නම් ලංකාවේ විදේශ විනිශ්චයකාරෝ ගෙනල්ලා ලංකාවේ නඩු අහන තැනකට මේ මංගල සමරේ මැතිතුමාලා අස්සම් කරපු 2015 අර ජිනීවා සම්මුතියත් එක්ක නැත්නම් 31 30 වගන්තියත් එක්ක කරපු වැඩපිළි. හැබැයි ජනාධිපතිතුමා නිසා ඒක සම්පූර්ණයෙන් වැළකුණා. නැත්නම් මෙලහට මේ රටේ අධිකාර ජනාධිපතිතුමා හිටියේ නැත්නම් ලංකාවේ හමුදාපටින් ලංකාව ඇතුලේ විදේශ විනිශ්චයකාරෝ ගෙනල්ලා නඩු අහනවා දැන්. හැබැයි ඒක නතර කරා ජනාධිපති. නතර කරලා දැන් උදාහරණයක් ගත්තොත් සවෙන් සිල්ල මැතිතුමාට තිබුණා පරණගම කමිටුව ඊළඟට LLRC වාර්තාව මේ වගේ එතුමන්ලව ගෙන්නලා පැය ගණන් ප්‍රශ්න කරලා එතුමන්ලව නිදහස් කරලා තියෙනවා. ලංකාව ඇතුළේ තිබිච්ච ඒවා. එනදී ලංකාවේවත් කියන්නේ බෑ ශවෙන්සිල මහත්තයා මේ මෙන්න මේකට සම්බන්ධයි මිනිමරුම් වලට සම්බන්ධයි මංකොල්ල කැම්ප වලට සම්බන්ධයි මොනවාරි කියන්න බෑ. එහෙම කප් මුකුත් නැහැ. ඒතර චෝදනාවලින් නිදහස් වෙච්ච රණවිරුවෙක් තමයි ජනාධිපතිතුමා පත් කරේ පළවෙනි වතාව. ඒතර ඒ පත් කිරීමට විරුද්ධව ඇමරිකානු හමුදාවේ ඇමරිකාන් මේ එම්බසියකින් කියනවා නම් තානාපතිතුමී කියනවා නම් මේමයි කියලා. ඉතින් අහන්න තියෙන රොබෝටෝ බ්ලේක් මහත්තයාගෙන් ඒ කාලේ එතුමා ඒ කාලේ චෝදනාවක් ඉදිරිපත් කරා යුද්ධ යනකොට. මේක මේ පැහැදිලිව මේ ඩයස්පෝරාව LDT ඩයස්පෝරාවට අවශ්‍ය කරන කඩුවු ටික තමයි මේ කරන්නේ. මොකද හේතුව මේක වෙන චීනෙන් මේ පස්සේ එන්නේ නැහැ. මොකද අද ඇමරිකාව දිනන්න නම් ඇමරිකාවේ දෙමළ ජනතාවගේ ඡන්ද ගන්න ඕන. කැනඩාවේ දිනන්න නම් කැනඩාවේ දෙමළ ජනතාවගේ ඡන්ද ගන්න ඕන. ලංකාවේ ඉන්න දෙමළ ජනතාව ගැන නෙමෙයි ඒගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ LTT එකට කොහොමද සපෝට් කරන්න එක, සහාය දෙන්න එක. ඒ නිසා අපේ අහිංසක දෙමළ ජනතාවට අපි කියන්න කැමති කිසිදු වෙලාවක මේ රටේ කිසිදු දෙමළ සහෝදරයෙක් සහෝදරියක් ශවෙන් සිල්ල මැතිතුමාට විරුද්ධව කිසිදු චෝදනාවක් නගලා නැහැ. හැබැයි ඒක නැතුව තියෙද්දි තමයි මේ ක්‍රියාදාමය සිද්ධ කරන්නේ. ඒ නිසා අධිකාර ජනාධිපතිතුමා පත් කිරීම ගැන චවෙන්සිල මැතිතුමා පත් කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එහෙම නිවැරදි තීන්දුවක් ගැනීම සම්බන්ධව. මොකද මේ රටේ 58 වෙනි සේනාංකයට නායකත්වය දීලා රටේ යුද්ධයට නායකත්වය දීලා රණවිරුවෝ විදියට මේ රටේ නමක් දිනාගත්ත නායකයෙක් තමයි අද හමුදාපතිවරයා විදියට පත් කරලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ කිසිම දවසක කිසිම තානාපති කාර්යාලයක් රටේ හමුදා නිලධාරීන් පත් කිරීම සම්බන්ධව හමුදාපති පත් කිරීම සම්බන්ධව ප්‍රශ්න කරලා නැහැ, ප්‍රශ්න කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මේක ඉතාම පැහැදිලිව ලංකාවේ ස්වෛරීභාවයට ස්වෛරීත්වයට කරපු ගහපු අතුල් පාරක් විතර අපි දකින්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමති අධිකාර ජනාධිපතිතුමා ගත්ත තීන්දුව හරියට හරි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න අපේ සහයෝගය ලබා දෙන්න කියලා. මේක මේ දෙමළ ජනතාව අවුස්සලා දෙමළ අන්තවාදීන් ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන අය මේක අවුස්සලා මේ රටේ නැවත අපකීර්තියක් රට ඇති කරන්න හදන වැඩපිළිවෙලක් තමයි මේක ඇතුළේ යන්නේ කියලායි අපිට තේරෙන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහටත් අපි පාර්ලිමේන්තු විපක්ෂ විදිහටත් අපි කියන්න කැමති එතුමාට අධිකාර ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ ගත්ත තීන්දුව ගැන.